අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ආයුබෝවන්. උන්චිල්ලිම කරනවා. මේ වීඩියෝ එක පුළුවන් නම් share කරලා දෙන්න. මේ වීඩියෝ කරන්නේ නීතිඥ අජිත් ප්‍රසන්න මහත්තයාට පිළිතුරක් ලෙස. මොකද අජිත් ප්‍රසන්න මහත්තයා මේ විදිහට post එකක් පළ කරලා තිනා මගේ නම සහ මගේ ඡායාරූප අරගෙන ඔහුගේ Facebook දිනුමේ. අපි මම කතා කරුවේ රට විරුව වෙනුවෙන්. මේ අපේ රට විරුව වෙනුවෙන්. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් ඔයා මේ රට විරුව වෙනුවෙන් දාපු post එක අරගෙන ඔයාගේ හෙංචයියන්ට කියලා මේකේ මට බැන්නුවට හරියන්නේ නැහැ. මොකද මම සුරංග පුෂ්ප කුමාර. මම එදත් රට විරුව වෙනුවෙන් අදත් රට විරුව වෙනුවෙන්. ඔයා ලැජ්ජ වෙන්නට ඕන අජිත් ප්‍රසන්න මහත්තයෝ. මුලින්ම මගේ Facebook එකේ account එකේවත් නැතුව හොර account එකකින් හරි එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් හරි මගේ Facebook එක follow කරන එක ගැන ලැජ්ජ වෙන්නට ඕන මුලින්ම. හරිද? ඔයා හිරේ ගිය වෙලාවේ වීඩියෝ එකක් හරි දාන්නට ඉදිරිපත් උනේ මම විතරයි. ඔයාට මතකද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒව මට අදාළ නැහැ. හැබැයි මම මේ post එක දාලා තියන්නේ රට විරුවන් වෙනුවෙන්. අපි අජිත් ප්‍රසන්න මහත්තයන් අහනවා. ඇයි? ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ රට විරුවෝ ඔහොම දුක් මහන්සි වෙලා ගන්න සල්ලි. ඇයි මේ සල්ලි ටික විතරක් දෙන්නේ? ඇයි ඔයාට බැරිද? ඔයා රණ විරුවෙන් ලෙස නීතිඥයෙක් ලෙස ලැජ්ජන දුවට බැයිද? රාජපක්ෂලා හොරා කාපියෝ ගැන කතා කරන්න. එනාර පැන්ඩරෝනා ගේ වර්තාව ගැන කතා කරන්න බැයිද? හැකින්ජි දිවුසුම ගැන මහ බැංකුව ගැන කතා කරන්න බැයිද? මේ රටේ ඉන්න මිනිස්සු එකතු කරන ඩොලර් ටික විතර නේ post එක විතරද දෙන්නේ? අපි මේ විදේශගත වෙලා ඉඳලා වෙලා තියන්නේ එක එකට හොරා කන්න සල්ලි එවන්න නෙමෙයි. මේ විදේශගත වෙන මිනිස්සු විදේශගත වෙද්දී එක ඇග්‍රීමන්ට් එකයි සයින් කරන්නේ. ඒක මේ හාම්පුතත් එක්ක අසංකරන සේවා ගිවිසුම විතරයි. ඒ සේවා ගිවිසුමේ කොහක්වත් නැහැ. අපි හොයන සල්ලි ටික බැංකුවට ගිහිල්ලා එක එකට හොරා කන්නට ඕන විදිහට ලේසි විදිහට දාන්නට ඕන කියලා. මේක අපේ කැමැත්ත. අපි අවුරුදු 23 මම රට හැබැයි 22 හැමාරම අපි නීත්‍යානුකූල ලෙස බැංකු මාර්ගෙන් තමයි මේ රටට සල්ලි එවලා දෙන්නේ. ලංකාවට එව්වේ රට විරු වෙච්ච මොනවද අපිට ලැබුණේ? අජිත් ප්‍රසන්න මහත්තයෝ කියන්නක බලන්න, මේ රට විරුවන්ට වතුර බෝතලයක් අරන් නිකන් දීලා දෙනවද කියලා? නිකන් දීලා නැහැ. ඔයාලට ලේසි කියන්න උතන ඉඳගෙන රට විරුව අපිට දීපල්ලා අපි එවන සල්ලි ටික එවපල්ලා මේ බැංකු වලින් එවපල්ලා කියන්න. එහෙම එවන්නේ නැත්නම් එව්වට විරුද්ධව කතා කරපුවා මේ විදිහට අපි රාජපක්ෂලා ගේන්න බලයට ගේන්නට වැඩ කරලා තමයි. හැබැයි අපි වහල්ු නෙමෙයි මේ රටවල් වල දුක් විඳින හැටි ඔයා දන්නේ නැනේ. මොනවද අජිත් ප්‍රසන්න මහත්තයා ඔයා දන්නේ? ඔයා දන්නවද කුබුස් කියන්නේ මොනවද කියලා? ඔයා කුබුස් කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව මේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඩොලර් ටිකට කෙලහලන්නට එපා. තවම මොකද මේ මිනිස්සු විඳින වේදනාව මේ මිනිස්සුන්ගේ ඇස්වලින් වැටෙන කඳුළු අපි අවුරුදු ගාණක් දැකලා තියෙනවා. එව්වා මේ කන් වලට ඇහිලා තියෙනවා. මේ රටවල් වලට ඇවිල්ලා බලන්න ඔය කට්ටිය එව්වා කේ මෙලෝ මගුලක් දන්නේ නැහැ. කියන්නේ රාජපක්ෂලාට එපල්ලා බැංකු හරහා එපල්ලා කියලා. අපි සැලෙයි රිතන් ඇති හෙට ගිහිල්ලා අපි ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා මේන් කියලා හොරා කපලා කියලා දැම්ම සල්ලි ටික දායි කියලා. නෑ ප්‍රසන්න මහත්තයෝ එහෙම දාන්නේ නැහැ. ඔයා දැන් මේ post එකනේ ඔන්න ඔයාට උත්තරේම වීඩියෝ එකකින්ම දෙනවා. ඔයා තෝරන උත්තරයක් දෙන්න වීඩියෝ එකකින්ම. මොකද අපි දුක් විඳලා ගන්න සල්ලි ඒක අපේ අයිතිය තියෙනවා. අපිට ඕන තරගින් දාන්න. අපි රටට ආදරේ. හැබැයි අපි රටේ ඩොලර් එවනවා. හැබැයි දැන් නෙමෙයි මේ කාලකණ්ණි දේශපාලකයෝ අපේ රටෙන් ගිය දාට එහෙම නැත්නම් මේ ආණ්ඩුව පෙරලෙච්ච දාට අපි මේ පාරවල් හොදලා අර මම ඔබට මීට පෙන්නුවා වගේ පාරවල් එකක් නෙමෙයි 10ක් හොදලා හරි වාහන හැමදාම 10ක් හොදලා නෙමෙයි 20ක් හොදලා හරි අපි ගන්න ඩොලර් ටික නීත්‍යානුකූල ලෙස බැංකුවට ගිහිල්ලා පාඩු පිට පාඩුන අපි ඒක රටට එවන්න. හැබැයි මෙච්චර කල් එවුවනේ ඊට පස්සේ අපි එවන රාජපක්ෂලා ගියාට පස්සේ එත්තක්කන් එවන්නේ නැහැ.